හරි. ඒ වගේම පුතේ නා ඒ වගේම මේ ක්‍රිස්තියානි කට්ටියට තියෙනවා නා ක්‍රිස්තියානි කට්ටියට තියෙනවා නත්තල් නා ඒ වගේම Hindu කට්ටියට තියෙනවා තයි පොංගල්. අර මේ ජාතින් ගැන මේ ආගම් අනුවත් නා ආගම් අනුවත් අපේ සිරිත් විරිත් සම්ප්‍රදායන් වෙනස් වෙනවා. හරිද? වෙනස් වෙනවා. හරි. ඒ යටතේ ලියා ගන්න පුතේ. අර ඊට පල්ලෙහැන් ලියා ගන්න. අපි ලිව ටික ඊටම පල්ලෙහැන් ලියා ගන්න. ශ්‍රී ලංකාව විවිධ ජනවර්ග ජීවත්වන ශ්‍රී ලංකාව විවිධ ජනවර්ග ජීවත්වන ශ්‍රී ලංකාව විවිධ ජනවර්ග ජීවත්වන විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන ජන කොටස් වලින් 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 බහු සංස්කෘතික සමාජයක් බැවින් බහු සංස්කෘතික සමාජයක් බැවින් එම ජන කොටස් අනුගමනය කරන සර් බහු එකේ ඉඳලා කියනවා සිරිත් විරිද්ද විවිධ ස්වරූපයක් ගනී සිරිත් විරිද්ද විවිධ ස්වරූපයක් ගනී සිරිත් විරිද්ද විවිධ ස්වරූපයක් ගනී එම ජන කොටස් අනුගමනය කරන එහෙන් අනුගමනය කරන සිරිත් විරිද්ද විවිධ ස්වරූපයක් ගනී ඇතැම් විට මෙම සිරිත් විරිත් ප්‍රාදේශීය විවිධත්වය අනුවද ප්‍රාදේශීය විවිධත්වය අනුවද ඇතැම් විට සිරිත් විරිත් ප්‍රාදේශීය විවිධත්වය අනුවද ප්‍රාදේශීය විවිධත්වය අනුවද වෙනස් විය හැකිය ප්‍රාදේශීය විවිධත්වය අනුවද වෙනස් විය හැකිය ප්‍රාදේශීය විවිධත්වය අනුවද වෙනස් විය හැකිය. දැන් අහන්නකෝ මේ අපේ රට තුළ මේ විවිධ ජනවර්ග ජීවත් වෙනවා. අපේ රට තුළ විවිධ ජනවර්ග ජීවත් වෙනවා. සිංහල මිනිස්සු ජීවත් වෙනවා,
ද්‍රවිඩ මිනිස්සු ජීවත් වෙනවා මුස්ලිම් මිනිස්සු ජීවත් වෙනවා බර්ගර් මිනිස්සු ජීවත් වෙනවා එතකොට මෙන්න මේ කියන ජන වර්ගවලටත් වෙන වෙනම සිරිත් විරිත්හා සම්ප්‍රදායන් සිරිත් විරිත් තියෙනවා ආදිවාසීන් ආ එතකොට ආදිවාසීන්ට හරිද ඒගොල්ලන්ටත් වෙනම සිරිත් විරිත් තියෙනවා අපිටත් වෙනම සිරිත් විරිත් ටිකක් තියෙනවා ද්‍රවිඩ මිනිස්සුන්ටත් වෙනම සිරිත් විරිත් ටිකක් තියෙනවා මුස්ලිම් මිනිස්සුන්ටත් වෙනම සිරිත් විරිත් ටිකක් තියෙනවා ආ බර්ගර් මිනිස්සුන්ටත් වෙනම සිරිත් විරිත් ටිකක් තියෙනවා ආ දැන් බලන්නකෝ මුස්ලිම් සහෝදරයෙක්ගේ කවුහරි මිය ගියාම එයාලා පුතේ අනිවාර්යෙන්ම පැය 24ක් ඇතුළත ඒ මිනිය ආදාහණය සිද්ධ කරනවා හරිද පැය 24ක් ඇතුළත ඒ දේ සිද්ධ කරනවා ආ ඒක ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය ඒක එයාලගේ සම්ප්‍රදාය ආ අපිට වෙනම සම්ප්‍රදායක් තියෙනවා ආ දැන් අපි හිතමුකෝ ආ දැන් අපි කවුරුහරි මිය ගියාට පස්සේ අපි පෙට්ටිය අරගෙන ගිහිල්ලා ආ වලවට පෙට්ටියත් කරගහගෙන වලවටේ තුන් පාරක් එහෙම ගිහිල්ලා ආ දාන්නේ දාලා එක එක කෙනා එක පස් මිට ගානේ දාලා ඒ අපේ සම්ප්‍රදාය ආ ඒ අපේ සම්ප්‍රදාය මුස්ලිම් අයගේ එහෙම සම්ප්‍රදායක් නැහැ ආ මේක එකිනෙකනාගෙන් එකිනෙකනාට වෙනස් වෙනවා ආ ඒ වගේම ඒ ජන වර්ගන්ව ඒ වගේම විවිධ ආගම් අනුවත් සිරිත් විරිත් වෙනස් වෙනවා අපේ මොනවද රටේ තියෙන ආගම් බෞද්ධ ආගම තියෙනවා Hindu ආගම තියෙනවා Islam ආගම තියෙනවා ආ ඊට පස්සේ ක්‍රිස්තියානි ආගම තියෙනවා ආ එතකොට අපේ ආගමේ සිරිත් විරිත් තියෙනවා අපි පොහොය දිනය සමරනවා ආ පොයට සිල් ගන්නවා ආ ඒ වගේම අවුරුදු මේ පොසොන් පොයට වගේ දේවල් වලට තොරන් ගහනවා ඒ වගේ දේවල් කරනවා ආ ඊට පස්සේ මේ Hindu ආගමේ කට්ටිය මොකක්ද ආ ගවයට පුද පූජා පවත්වනවා ආ ගවයව නාවනවා ඔහුට මල් මාලා දානවා ඒ වගේ දේවල් කරනවා මුස්ලිම් කට්ටිය මුස්ලිම් ආගමේ කට්ටි ඉස්ලාම් ආගමේ කට්ටිය මොකක්ද ආ ඒගොල්ලෝ නෝම්බි කාලෙට හරි නෝම්බි කාලෙට ආහාර පව උදේ ඉඳලා හවස වෙනකන් නෝග අරන් ගන්නෙ නැහැ හරි ඒක ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය ඒක එයාලගේ සම්ප්‍රදාය ඊට පස්සේ මේ ක්‍රිස්තියානි කට්ටියට ඒ ආගමේ කට්ටියටත් තියෙනවා විවිධ සිරිත් විරිත් හා සම්ප්‍රදාය එතකොට මේ අපේ රට කියලා කියන්නේ බහු සංස්කෘතික රටක් අපේ රට කියලා කියන්නේ බහු සංස්කෘතික රටක් ආ ඒ වගේම පුතේ මේ විවිධ ප්‍රදේශ අනුව විවිධ ප්‍රදේශ අනුවත් සිරිත් විරිත් කියලා දේවල් තියෙනවා දැන් මම ඉන්නේ සබරගමුවේ හරිද අපි අවුරුද්දට ආ සිංහල අවුරුද්දට හදන කෑම වර්ගවල මුල් ටික අපි වෙනම අයින් කරලා තියෙනවා වෙනම අයින් කරලා ආ කිරි ගොට්ටක් කියලා මේ කිරි ගහකින් එන දෙබලයකින් මේ ගොට්ටක් හදලා අපි ආහාර අනුභවණ කරන්න කලින් ඒ නැකතට කලින් ඒකට ආහාර බෙදලා ඒ ගොට්ටෙන් තියලා තියෙනවා හරි ඒක ඕගොල්ලෝ පැතිවල ඒක කරන්නේ නැහැ මං දන්න විදිහට වෙන ප්‍රදේශ වල නැහැ ඕගොල්ලන්ගේ පැතිවල ඒක කරන්නේ නැහැ නේද නැහැ සර් පැතිවල කරන්නේ නැහැ ඒක අපි පැත්තේ කරනවා එතකොට මේ ප්‍රාදේශීය වශයෙන් උත් සිරිත් විරි වෙනස් වෙනවා ප්‍රාදේශීය වශයෙන් උත් සිරිත් විරි වෙනස් වෙනවා සර් හරි දැන් තේරුණාද හැමෝටම මේ දක්වා හොඳටම? ඔව් සර්. තේරුණා සර්. අනිත් මාතෘකාව ලියා ගන්න. පවුල තුල පවතින සම්ප්‍රදායන්. පවුල තුල පවතින සම්ප්‍රදාය. හ? මාතෘකාව ලියා ගන්න හැමෝම පවුල තුල පවතින සම්ප්‍රදායන් පවුල තුල පවතින සම්ප්‍රදායන් පවුල තුල පවතින සම්ප්‍රදායන් හරි පුතේ මේ සිරිත් විරි දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනකොට ඒව සම්ප්‍රදායන් බවට පත් වෙනවා. ආ
සිරිත් විරිත් කියන දේවල් දීර්ඝ කාලීනව පැවතකෙද්දී ඒව සාම්ප්‍රදායන් බවට පත් වෙනවා. පැහැදිලිද කියපු කාරණාව හොඳට අහගන්න පුතේ. මේ සිරිත් විරිත් කියන දේවල් සිරිත් විරිත් කියන දේවල් දීර්ඝ කාලයක් සෑහෙන කාලයක් තිස්සේ ඉදිරියට එද්දී ආන්නේ ඒව තමයි සම්ප්‍රදායන් බවට පත් වෙන්නේ. එතකොට මේ පෞලක් තුල සම්ප්‍රදායන් පවත්වාගෙන ඉන්නකොට ඒවට නිදසුන් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මුලින් ඉස්ලාම ලියමු සම්ප්‍රදායක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්ලාම ලියමු සම්ප්‍රදායක් කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. හැමෝම ලියන්න දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන 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 සිරිත් විරිත් චාරිත්‍ර ආදිය 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 සම්ප්‍රදායන් ලෙස හැඳින්විය හැකිය සම්ප්‍රදායන් ලෙස හැඳින්විය හැකිය සම්ප්‍රදායන් ලෙස හැඳින්විය හැකිය සම්ප්‍රදායන් ලෙස හැඳින්විය හැකිය පෞලක් තුල පවත්වාගෙන එනු ලබන මෙවැනි සම්ප්‍රදායන් Excuse me, sir. Oh. Sir, me. Oh, sir, are ma. Apit dang isala kipu akkiyatama da oka liyanne. Puthe ma maatrukawak dunna neda wenawa maatrukawak liyanne kiyone da paula thula pavatina sampradayan kiyala. Eka liya gatte nadda? Liya gatta sir. Ite passe dunna nisa sampradayan yana kumadda kiyala. Ite ekata ma liyanna one kiyala danne. ඔකටම ලියන්න පුතේ වෙනම ලියන්න ඕනේ නැහැ අච්චු පොතක් ඔයා හිතන අච්චු පොතෙන් අච්චු පොතට මේව කියලා නේ මේ අච්චු පොතම නෙමෙයි පුතේ උගන්වන්නේ ඒ නිසා ඕක ඒකම ඕනේ නැහැ ඒකත් බලා ගන්න අවුලක් නැහැ ඒකම නෙමෙයි ලියා ගන්න පවුල තුල පවත්වාගෙන එනු ලබන එවැනි සම්ප්‍රදායන් පවුල තුල පවත්වාගෙන එනු ලබන එවැනි සම්ප්‍රදායන් පහත පරිදි හඳුන්වා දීමට හැකිය පහත පරිදි හඳුන්වා දීමට හැකිය පහත පරිදි හඳුන්වා දීමට හැකිය එතකොට මේ පවුල් වල තියෙනවා පුතේ විවිධ සිරිත් විරිත් ඕගොල්ලන්ගේ පවුලේ මොනවා හරි සිරිත් විරිත් තියෙනවද ඉන්නවනම් පොඩ්ඩක් කියමුකෝ බලන්න Sir excuse me Oh පවුල තුල පවත්වාගෙන ලැබෙන සම්ප්‍රදායන් පහත පරිදි පෙන්වා දීමට හැකිය පහත පරිදි පෙන්වා දීමට හැකිය පහත පරිදි පෙන්වා දීමට හැකිය හරි අහගන්නක පුතේ ආ विशेष ප්‍රමුදි ප්‍රශිපබා සිරිත් විරිත් මොනවද ගෙදර තියෙන
සාමාන්‍යයෙන් අපි කරන සිරිත් පිරිත් ඕගොල්ලෝ ගෙදර කරන සිරිත් පිරිත් මොනවද සම්ප්‍රදායක් විදියට පවත්වාගෙන ඉන්න බුදු පහන් ඕගොල්ලන් ගෙදර අයි පුදුන එක උදෑසනයි සවසයි අන්හරි ආ ඒක ගෙදර තුල සිදුවන සම්ප්‍රදායයි ආ දැන් අපි බෞද්ධ නම් ඔයාලා බෞද්ධ බෞද්ධත්ව මෙතන ආ මොකක්ද අපේ ගෙදර හැමදාම සම්ප්‍රදායක් තියෙනවා උදේට නැතත් පුතේ හවසට පුදුම් වදිනවා ආ දිනපතා ආගම සිහි කරනවා නේද දිනපතා ආගම සිහි කරනවා නේද හැමෝගෙම ගෙවල් වල එක් කරා සර් පොහොය වල हरे अभी सलाम एक लिया गामु हाँ अबे लिया गन हैमो मार हरे हैमो वलिया गन बोते दिनपता आगम सिही क्रीम दिनपता आगमी सिही क्रीम दिनपता आगम सिही क्रीम ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඉදර සම්ප්‍රදායක් නැද්ද? ඔයාලගේ ඉදර සම්ප්‍රදායක් නැද්ද? මේ නිවසින් බැහැර වෙලා යද්දී වැඩිහිටියන්ට නමස්කාර කරන කර වැඩිහිටියන්ට වැඳලා ආශිර්වාද ගන්න එකක් නැද්ද? උදේ ඉස්කෝලේ යද්දී අම්මට තාත්තට වැඳලා නෙමෙයි යන්නේ. වැඳලා යන්නේ. කියනවා සර්. ක්ලාසස් වලට යද්දී මේ අම්මට තාත්තට වැඳලා යන්න निवसी වැඩිහිටියන් නැමද ආශිර්වාද ලබා ගැනීම ආශිර්වාද ලබා ගැනීම වැඩිහිටියන් නැමද ආශිර්වාද ලබා ගැනීම ආ ඔගොල්ලෝ හැමදාම ඉස්කෝලේ යද්දී අම්මලා තාත්තලාට වැඳලා නේ යන්නේ ක්ලාස් වලට යද්දී නැද්ද නැත්තම් උහේ යනවා දැන් ආ අම්මේ මං යනවා කතා බයි කියලා කියන්නේ නැස් සෙරියෝ මමි කියලා දැන් නැත්තම් හා නැස් නැස් වැඳලා නේ යන්නේ නේ හරි අනිත් එක ලියා ගන්න අනිත් එක ලියා ගන්න මේ ඉස්සල මේක අහ ගන්නකෝ ආ ඕගොල්ලේ පවුලේ සමාජිකන්නෙක්ව අර පවුලේ සමාජිකන්නෙක් එකට නෙමෙයි දාහර ගන්නෙ උදේ දවල් නැති උනත් රෑ එකට නෙමෙයිද කැම්මේසි නෙමෙයිද ගන්නෙ එදිනෙදා දේවල් පොඩ්ඩක් සාකච්ඡා කරලා ගෙදර ප්‍රශ්න පොඩ්ඩක් සාකච්ඡා කරලා ගෙදර කට්ටියත් එක්ක එකට නෙමෙයි දාහර ගන්නෙ එහෙම ගන්න කට්ටිය ඉන්නවද නැත්නම් කතා බලන ඕම කරලා කතා බලලා එහෙම ගන්න මං ඉතන විදිහට ගොඩක් කට්ටිය එහෙමයි කරන්නේ එක්ක කාටුන් එකක් බල බල නැත්නම් කතාවක් බල බල ඔය අම්මලා ටීවී එක බල බල අම්මලා කනවා තාත්තලා ටීවී එක බල බල තාත්තලා කනවා ළමයි ටික ටීවී එක හරි මොකක් හරි ෆෝන් එකක් කරේ බල බල ළමයි ටික කනවා එහෙම නේද ගොඩක් දේවල් වල එහෙම තමයි කරන්නේ හැබැයි පුතේ සමහර ගෙවල් වල සම්ප්‍රදායක් විදිහට උදේ දවල් නැති වුණත් අනිවාර්යයෙන්ම රාත්‍රී ආහාර වෙල ගද්දී සිරු දිනා එකට ආහාර ගන්න प्रश्न गिद्र सामाजिक कथा कर प्रश्न विशुद्ध करना ගෙදර කට්ටියගේ සුහදශීලීත්වය වැඩි වෙනව එතකොට ආ ගෙදර අයගේ සුහදශීලීත්වය වැඩි වෙනව එතකොට ආ ප්‍රශ්න කතා කරන්න පුළුවන්
හෙට දිනේදී මොනවද ෆියුචර් ප්ලෑන් කියන්නේ ෆියුචර් ප්ලෑන් ටික මොනවද අනාගත සැලසුම් ටික මොකක්ද පවුල විදියට කරන්නේ ඒ දේවල් එතනදී සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් ඔහේ ටීව එකක් බල බල නිකන් කිඹුල මැටි කිලින්න වගේ හොයේ ගිලලා එතකොට වැඩක් නැහැ ඉතින් හරිද වැඩක් නැහැ සාර්ථක පවුල පවුල් ජීවිතයක් ගත කරනවා නම් ඒ දේ කරන්න ඕනේ එක්ක තමයි ආහාර ගන්න ඕනේ හරි ලියාගන්න පුතේ එක පවුලේ සමාජිකයන් එක්ව ආහාර ගැනීම පවුලේ සමාජිකයන් එක්ව ආහාර ගැනීම පවුලේ සමාජිකයන් එක්ව ආහාර ගැනීම යන්න පවුලේ සමාජිකයන් එක්ව ආහාර ගැනීම පවුලේ සමාජිකයන් එක්ව ආහාර ගැනීම තව තව තියෙනව නේද පරණ අවුරුද්ද නෑගම් යනවා නැද්ද ඔයගොල්ලන්ගේ එහෙම එකක් නැද්ද පරණ අවුරුද්ද නෑගම් යනවා කියලා එකක් නැද්ද අලුත් අවුරුද්දට කලින් දැන් අලුත් අවුරුද්ද දෙන්නේ 14 වෙනිදානේ 13 වෙනිදා පරණ අවුරුද්දට නෑගම් යනවා කියලා ගෙවල් වල ඇවිදින්න යන්නේ නැද්ද ඥාතීන්ගේ ගෙවල් වල යනවාද යනවනේ ගිහිල්ලා අර සල්ලි කීයක් කැමේ කීයක් හරි ඉල්ලගෙන එන්නේ තබ නැත්ත සබන් කැටයක් ලේන්සු කෑල්ලා සිග්නල් එකක් නැත්ත රුපියල් 500ක් 1000ක් අර වැඳනක වඳිනකොට ඉල්ලගන්නේ මේ දෙන්නේ එහෙම යනව නේද ඔව් සර් යනවා එහෙම යන්නේ කීයක් හරි එකතු කරගන්නත් එක්ක බලාපොරොත්තු වෙන්නේ දැන්නේ මන්නේ සර් අපි නම් දෙනවා දෙන්නේ නැහැ සර් ඉතින් අපි දෙනවා අපි ඒ වගේම ගන්නවනේ ගිහිල්ලා නැතිින් ගෙවල් වල ගියානේ අපිටත් හම් වෙනවනේ අපිත් දෙනවා අපිටත් හම් වෙනවා අපිට හම් වෙන තෑගි සමාහරයට වෙනෙවුන්ට අපි තෑගි දෙනවා එක බිස්කට් පෙට්ටිය යනවා ගෙවල් 4ක 5ක ටියාරා ලේකෙක් එහෙම යනවා ගෙවල් 4 5ක දැන් අපේ ලොකු අම්මා අපිට ගෙනත් දෙනවා අපි එක පුංචි ලෑගෙදට දෙනවා පුංචි දෙනවා මාමලා ලෑගෙදට මාමා සමාහරයට ආපහු ලොකු අම්මා ලෑගෙදටම ගිහින් දෙනවා වටේ යනවා නේ එහෙම වෙනවනේ එහෙම වෙන අවස්ථා තියෙනවා හරි ලියන්න පුතේ ලියන්න අවුරුදු උදාවට පෙර ඥාතීන් බැලීමට යෑම 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 එතකොට මේ ආගමික වශයෙන් වැදගත් දිනවලදී පවුලේ සමාජිකයොත් එක්ක යනවා නේද පුතේ මේ ආගමික ස්ථානවලට දැන් අලුත් අවුරුද්දදී බලන්න පුණ්‍ය කාලෙදී හොඳට බලන්න අවුරුදු අවුරුදු කාලෙදී පුණ්‍ය කාලය කියලා වෙලාවක් තියෙන්නේ ඒ වෙලාවේ පවුලේ සියලු දෙනාත් එකම පන්සල් යනවා නේද ඔයාලෙන්නේද අවුරුද්දට පුණ්‍ය කාලේ කියලා වෙලාවක් තියෙනවා ඒ වෙලාවේ පන්සල් යන්නේ නැද්ද පවුලේ ඔක්කොමත් එක්ක එකතු වෙලා යනවා තාත්තේ කියනද මමයි අම්මයි හරි යනවනේ හරි ලියා ගන්න පුතේ ආගමික වශයෙන් වැදගත් වන දිනවල ආගමික වශයෙන් වැදගත් වන දිනවල ආගමික වශයෙන් වැදගත් වෙන දිනවල ආගමික වශයෙන් වැදගත් වෙන දිනවල ආගමික වශයෙන් වැදගත් වෙන දිනවල
පවුලේ සමාජිකයන් එක්ව පවුලේ සමාජිකයන් එක්ව පවුලේ සමාජිකයන් එක්ව ආගමික ස්ථානවලට යෑම ආගමික ස්ථානවලට යෑම ආගමික ස්ථානවලට යෑම හා දැන් බලන්නකෝ පුතේ මේ අපිටම කියලා අපේ සම්ප්‍රදායන් තියෙනවා අපේම සම්ප්‍රදායන් තියෙනවා එතකොට මේ අපිට මේ සම්ප්‍රදායන් ආවේ මේ අපිට මේ සම්ප්‍රදායන් ආවේ අපේ අම්මලගේ තාත්තලගේ අපේ දෙමව්පියන්ගේ අපේ දෙමව්පියන්ට ඒ සම්ප්‍රදායන් ආවේ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගේ එතකොට මේ සම්ප්‍රදායන් කියන එක පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්න. එතකොට මේ අපිටත් යුතුයකමක් තියෙනවා මේ සම්ප්‍රදායන් අපේ ඉදිරි අනාගතයටත් ඉදිරි පරපුරටත් ලබා දෙන්න. හා හොඳ සම්ප්‍රදායන් අපේ ඉදිරි පරපුරටත් ලබා දෙන්න. මොකද මේ සම්ප්‍රදාය කියලා කියන්නේ අපේ දෙයක්. හා මේ සම්ප්‍රදාය කියලා කියන්නේ අපේ දෙයක් අපිටම ආවේනික දෙයක්. ඒක අපිට විතරයි තියෙන්නේ. ඒක වෙන රටවල් වල නැහැ. අපේ සම්ප්‍රදාය. එතකොට මේ සම්ප්‍රදාය රැකගන්න එක අපේ සම්ප්‍රදාය රැකගන්න එක ඒ වගේම ඉදිරි પરම්පරාවට මේ සම්ප්‍රදාය ලබා දෙන එක අපිට තියෙන යුතුයකමක් සහ වගකීමක්. අපිට තියෙන යුතුයකමක් සහ වගකීමක්. හා නැත්තම් ඔයාලා ලොකු වුණාට පස්සේ අයියෝ මේ අලුත් අවුරුද්දට ඕනේ නැහැ මේ වෙලාවට මේ නැකතට ලිපගිනි බලවන්න ඕනේ නැහැ. ඔය දේවල් කරන්න ඕනේ නැහැ බොරු වැඩ. එහෙම කියලා අතාරලා යන්න එපා. මොකද ඒ අපේ සම්ප්‍රදාය. අපේ සිරිත් විරිත් සම්ප්‍රදායන් නේද? අපි ඒවා ආරක්ෂා කරන්න ඕනේ. හා මොකද ඒ දේ තියෙන අපේ රටේ විතරයි. අපේ ජන සංස්කෘතියේ විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ඒවා ඉදිරියට ආරක්ෂා කරන්න ඕනේ. හරි. ලියන්න. වැඩිහිටියන්ගෙන් පවත්වාගෙන ආ මෙවැනි සම්ප්‍රදායන් 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 තවදුරටත් පවත්වාගෙන යෑම තවදුරටත් පවත්වාගෙන යෑම තවදුරටත් පවත්වාගෙන යෑම පවුලේ මෙන්ම සමාජයේ යහපැවැත්මටද හේතු වේ පවුලේ මෙන්ම සමාජයේ යහපැවැත්මටද හේතු වේ පවත්වාගෙන යෑම පවුල සමාජයේ යහපැවැත්මටද හේතු වේ. පවුලේ මෙන්ම සමාජයේ යහපැවැත්මටද හේතු වේ. පවුලේ මෙන්ම සමාජයේ යහපැවැත්මටද හේතු වේ. හරි. විනාඩි 5ක් දෙන්නම් පුතේ හැමෝම හොඳින් කියවන්න කෑ ගහන්න එපා. හරි? මම බලා මම වීඩියෝ එක ඔෆ් කරාට මම බලාගෙන ඉන්නේ ඔයාලා දිහා ඈ. සර් පවුලේ මෙන්ම සමාජයේද සමාජයේ යහපැවැත්මටද හේතු වේ අම්මා
केवल इवराइज පවත්නා සම්බන්ධතා මාතෘකාවක්ද? පවුල හා අසල්වාසීන් අතර පවත්නා සම්බන්ධතා. පවුල සහ අසල්වාසීන් අතර පවත්නා සම්බන්ධතා. පවුල හා අසල්වාසීන් අතර පවත්නා සම්බන්ධතා. පවුල හා අසල්වාසීන් අතර පවත්නා සම්බන්ධතා. පවුල හා අසල්වාසීන් අතර පවත්නා සම්බන්ධතා. හරි. එතකොට පුතේ මේ හොඳින් අහගන්න. මේ කිසියම් තනි පුද්ගලයෙකුට හරි කිසියම් තනි පුද්ගලයෙකුට හරි මේ තනි පවුලකට හරි මේ සමාජය තුළ තනියෙන් ජීවත් වෙනක හරිම අපහසු දෙයක්. දැන් ඔයාලා හිතන්න ඔයාලට පුළුවන් ද ඉස්කෝලේදී වුණත් යාළුවෙක් නැතුව ඔහෙ තනියෙන් ඉන්න පුළුවන් ද? කවුද? එහෙම ඉන්න අපහසු. එහෙම ඉන්න අපහසු. ආන්න ඒ වගේ තමයි මේ සමාජය තුල. හරි? මේ සමාජය තුල තනි පුද්ගලයෙකුට හරි තනි පවුලකට හරි මේ තනියෙන් ජීවත් වෙන එක මේ හුදකලාව ජීවත් වෙන එක හරිම අපහසු දෙයක්. හරිම අපහසු දෙයක්. ඒ නිසා මේ අපිට සිද්ධ වෙනවා මේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී අපේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී අපේ මේ අසල්වැසියන්ගෙන් උදව් උපකාර ලබා ගන්න. උදව් උපකාර ලබා ගන්න. එතකොට මේ උදව් උපකාර ලබා ගන්නකොට ඔවුන් සමග අතීතයේ ඉඳලාම අපි සුහදශීලීව කටයුතු කරන්න ඕනි. يعني මේ අපේ ගේ තියෙනවා නම් මේ ගේවට ඉන්න මේ අසල්වාසීන් එක්ක මේ සුහදශීලීව ජීවත් වෙන්න ඕනි. මොකද අපිට මේ ගෙදරදී ගේ ඇතුළේදී මොකක් හරි හදිස්සි අවශ්‍යතාවයක් ආවොත් එහෙම මේ අපිට උදව්වට එන්නේ මේ අපේ ගෙවල් වටේ ඉන්න අසල්වාසීන්. එහෙම නැත්නම් කොස් ගහකට එහෙම නැත්නම් පොල් ගහකට එහෙම නැත්නම් ඉඩමේ පොඩ්ඩක් එහෙට මෙහෙට උනා කියලා මේ අසල්වාසීන් එක්ක මරාගෙන හරියන්නේ නැහැ. එහෙම තියෙනවනේ. එහෙම තියෙනවනේ. උඹල කොහෙද මේ අපේ ගෙවල් වලත් අපේ වත්තේ පොල් කඩන්නේ නැහැ. අපේ වත්තේ පොල් හැදින්නේ උඹල කවුද? පොල් ගෙඩියට හිටපු ගමන් රණ්ඩු වෙනා එයා ගෙදර මිනිහත් එක්ක. පොලොස් ගෙඩියට රණ්ඩු වෙනවා. දෙල් ගෙඩියට රණ්ඩු වෙනවා. කොස් ගෙඩියට පොලිසිය යනවා. හරිද? එහෙම කටයුතු කළා හරියන්නේ නැහැ. අපි මේ අසල්වාසීන් එක්ක මේ අපේ ගෙවල් අවට ඉන්න මේ අසල්වාසීන් එක්ක සුහදශීලීව කටයුතු කරන්න ඕනි. දැන් හිතන්නකෝ මේ ගෙදර කවුරුත් නැහැ. ගෙදර ඉන්නේ ඔයා විතරයි. ඔයාට එකපාරට පුතේ කලන්තයක් වගේ දෙයක් දානවා. එතකොට කවුද ඕගොල්ලන් උදව්වට එන්න ඉන්නේ? අසල්වාසීන්. එකපාරට ගහ කත්තක් කඩා වැටෙනවා ওই වහල එක පැත්තකට උඩ. ඒව අයින් කරලා දාලා ඉන්න ඕගලන්ට උදව්වට එන්නේ කවුද? අසල්වාසීන්. ගෙදර මොකක් හරි උත්සවයක් වගේ දෙයක් තියෙනවා. එතකොට හඩ් ගහන්න එන්නේ, ගෙවල් අතුපතු ගහන්න එන්නේ, තින්ත ගහන්න එන්නේ. කවුද එන්නේ? උයන්න පිහන්න එන්නේ කවුද? අසල්වාසීන්. එතකොට මේ අසල්වාසීන් තරහ කරගෙන ඉඳියොත් එහෙම හරිද? අසල්වාසීන් තරහ කරගෙන ඉඳුත් එහෙම අපිට සිද්ධ වෙන්නේ සෑහෙන ලොකු පාඩුවක්. හරිද? අපිට සිද්ධ වෙන්නේ සෑහෙන ලොකු පාඩුවක්.
ඒ නිසා පුතේ මේ අපි මේ asal වාසීන් එක්ක ඉතාමත් සුහද ශීලීව කටයුතු කරන්න ඕනි. හරි. ලියමු අපි. ලියමු. හැමෝම ලියන්න යටතේ. යටතේ හැමෝම ලියන්න. පවුලකට හෝ පවුලකට හෝ පුද්ගලයෙකුට පවුලකට හෝ පුද්ගලයෙකුට පවුලකට හෝ පුද්ගලයෙකුට සමාජයේ තනිව තම අවශ්‍යතා ඉටු කර ගනිමින් නැත්නම් මේ වෙලාවනකෝ සමාජයේ හුදකලාව ජීවත් වීමෙන් හුදකලාව ජීවත් වීමට අපහසුය ජීවිතේ විවිධ අවස්ථාවල අසල්වාසීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට සිදුවේ අසල්වාසීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට සිදුවේ ජීවිතේ විවිධ අවස්ථාවලදී අසල්වැසියන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට සිදුවේ එම නිසා අප සියලු දෙනාම අසල්වාසීන් සමග කපානෝ සිග්නල් නැතුව ගියා ඒක නිසා එම නිසා අප අසල්වැසියන් සමග සුහදශීලීව කටයුතු කළ යුතුය. ලියා ගන්න. නිවසේ විවිධ කටයුතු. සුහදශීලීව කටයුතු කළ යුතුය. ඊට පස්සේ ලියන්න
निवसे विविध कटयुतु निवसे विविध कटयुतु कमा हदीसी अवस्था कमा हदीसी अवस्था कमा हदीसी अवस्था कमा हदीसी अवस्था हदीसी अवस्था हदीसी अवस्था उत्सव आदि देवलदी उत्सव अवस्था दे बलदी ओंगे उपकार इता वैदगत वे 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 ලිලි වරද අවුස ඉවරයි හරි තව ලියා ගන්න තව චුට්ටක් තියෙනවා අසල්වාසීන් සමග සුහඳව ලියා ගන්න අසල්වාසීන් සමග සුහඳව කටයුතු කරන අවස්ථා අසල්වාසීන් සමග සුහඳව කටයුතු කරන අවස්ථා කියලා කමා දාලා පහලට පහලට ලියන්න පළවෙනි තරු ලකුණ असलवासीन समग सुहंदव कटयुतु करना अवस्था कीला कमावक दाला पहालट तारुलकुन ददाली अन्न पहालट पहालट तारुलकुन ददाली अन्न पालेवनी तारुलकुन लिया गन्न श्रमदान कटयुतु वलदी 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 देख पोदु आगमिक उत्सव वलदी पोदु आगमिक उत्सव वलदी पोदु आगमिक उत्सव वलदी उल्लू सेविली किरीम वैनी अवस्था वलदी उल्लू सेविली किरीम वैनी अवस्था वलदी उल्लू सेविली किरीम वैनी अवस्था वलदी उल्लू सेविली किरीम आदि अवस्था वलदी उल्लू सेविली किरी आदि अवस्था वलदी उल्लू सेविली किरी आदि अवस्था वलदी निवास तनीम संधा निवास तनीम संधा
නිවාස තැනීම සඳහා ගෙබීම තැනීම වැනි අවස්ථාවලදී ගෙබීම තැනීම වැනි අවස්ථාවලදී ආ අසල්වාසීන් එනව නේද අලුත් ගයක් හදද්දී ආ අර ෆවුන්ඩේෂන් එක දාන්න අර වලවල් කපන්නේ එතකොට එහෙම කට්ටිය එනව නේද එකතු වෙලා නේද මේ දේ කරන්න නූල් ඇදලා ආ කිරිබත් කාලා නැද්ද පහම් පත්තු කරලා ඕගොල්ල පැතිවල ඒව නැද්දනේ කරනවා සර් අපේ ගෙවල් හදද්දී සර් අපි කිරිලත් දේ කරනවා සර් හරි අනිත් එක ලියා ගන්න අවමගුල් අවස්ථාවලදී අවමගුල් අවස්ථාවලදී අවමගුල් අවස්ථාවලදී අවමගුල් අවස්ථාවලදී අවමගුල් අවස්ථාවලදී අවමගුල් අවස්ථාවලදී ආහාර පාන ආදිය සැපීම දැන් මයි කොහරි ගෙදරක මලගයක් වුණාම ඒ ගෙදර උයන්නේ නැහැනේ පුතේ අසල්වාසී ගෙවල් වලින් තමයි උයලා හැම ගෙනත් දෙන්නේ මලබත කියලා හැම ඔයාලා සමහරට අහලා ඇති අහලා තියෙද නෑනේ අහලා තියෙනවා සර් ආහාර පාන ආදී සැපෙයිම අනික ලියා ගන්න කුඹුරු වැඩවලදී හරි එතකොට මෙන්න මේ වගේ කටයුතු වලදී පුතේ මේ අසල්වාසීන් හරිද මෙන්න මේ වගේ කටයුතු වලදී මේ අසල්වාසීන් අපිට උදව් උපකාර කරනු ලබනවා හරිද අසල්වාසීන් අපිට උදව් උපකාර කරනු ලබනවා ඒ වගේම මේගොල්ලෝ සුහඳශීලීව කටයුතු කරෝ කියන්නේ ඒගොල්ලොත් එක්ක සුහඳශීලීව කටයුතු කරොත් තමයි අපිට ඔය වගේ දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම අපිට අපේ මේ මේ අසල්වාසීන් මේ වගේ දේවල් වලට උදව් උපකාර කරන්න ඕනි හරි එතකොට පුතේ මෙතනින් ඔය පාඩම අවසන් වෙනවා ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන අපේ ජන සමාජය අපේ පාඩම ඊළඟ පාඩම අපේ ජන සමාජය කියන පාඩම තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි ඒ කොටස ලබන සතියේදී කතා කරමු. එහෙනම් අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. සියලු දෙනාම පරිස්සමින් ඉන්න ආයුබෝවන්. 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 ආයුබෝවන්.